අනුහත බුදුවීමෙන් පස්වන සතියේ තථාගතයන් වහන්සේ වෙත මාර දෝහිත්‍රූන් පැමිණි බව සත්‍ය ප්‍රවෘත්තියක්ද අප විසින් දැනට පවත්නා පිටකත්‍රය පිළිගන්නවා නම් තණ්හා අරති රගා යන මාර දූතියන් තිදනා බුදුරදුන් පෙළඹවීමට ගිය පුවත පිළිගත යුතුය මාර යුද්ධය ගැන පිටකත්‍රයට අයත් පොත්වල සඳහන් වී ඇති කරුණු ඉතා ස්වල්පයකි මරගණන් බුදුරදුන් වෙත පැමිණීම පිළිබඳ සංයුක්ත නිකායේ මාර සංයුක්තයේ විස්තරයක් සඳහන්ව ඇත එහි සිංහල බණ පොත්වල එන විස්තරය තරම් විස්තරයක් නැත අටුවාවලත් නැත පෙළෙහි හෝ අටුවාවෙහි නැති කරුණු අනුව පොත් ලියන අයට දැනගැනීමට ක්‍රමයක් නැත ඔවුන් මරගණන් ගැන ලියා ඇති නොඑක් විස්තර ලියා ඇත්තේ එසේ වන්නට ඇතය කියා ඔවුනට සිතනු පරිදි විය යුතුය මරගණන්ගේ රැඟුම් දැක්වීම දැන් චිත්‍රවලත් නගා ඇති නමුත් ඔවුන් බුදුන් වහන්සේ ඉදිරියේ නැටුම් ගෙවුම් කළ බවක් පෙළෙහි හෝ අටුවාවල සඳහන් වන්නේ නැත බොහෝ දෙනා මේ කාරණය ගැන සැක කරන්නේත් ඇතැම් පොත්වල ඇති අධික වර්ණනා නිසා විය හැකිය ඇතැම්හු ඒ මාර දුහිත්‍රූන්ගේ ප්‍රවෘත්තියත් තථාගතයන් වහන්සේ විසින් කෙලෙස්වලින් ජයගත් හැටි දැක්වීමට ගොතන ලද ප්‍රබන්ධයක් යයිද කියති සමහර විට ඔවුන් එසේ කියන්නේ මාර දූන්ගේ පුවත නිකම්ම බොරුවක් යැයි කීමට ඇති බිය නිසා විය හැකිය අරහත් මාර්ග ඥානයෙන් සකල ක්ලේශයන් නැසූ බුද්ධ ශ්‍රාවකයන්ටත් නැවත කිසි කලෙක කෙලෙස් මතුවීමක් නැත එසේ තිබියදී බෝධි මූලයේ අරහත් මාර්ග ඥානයෙන් සියලු කෙලෙසුන් නැසූ බුදුන් වහන්සේට පස්වන සතියේදී නැවත කෙලෙස් මතුවීමක් කෙසේ සිදුවිය හැකිද නොහැකිමය එබැවින් මාර දූන්ගේ පුවත පස්වන සතියේදී නැවතද තථාගතයන් වහන්සේට කෙලෙස් මතුවී ඒවා පැරදවීම දැක්වීමට ගෙතු කතාවක් නොවන බව කිය යුතුය මර්ගණන්ගේ පුවත මාර සංයුක්තයේ දැක්වෙන්නේ මෙසේය මාරයා එදා යුද්ධෙන් පැරදීම නිසා දොම්නසට පැමිණ බුදුරජාණන් වහන්සේට නුදුරු තැනක වාඩි වී කල්පනා කරමින් බිම ඉරියදිමින් සිටියේය මාර දූවරුන් ඔහු වෙත ගොස් කේනාසි දුම්මතෝ තාත පුරිසං කන්නු සෝචසි මයංතං රාගපාසේන අරඤ්ඤ මිව කුංජරං කන්දිත්වා ආන යිස්සාම වසගෝ තේ භවිස්සති පියාණෙනි ඔබ කුමට නොසතුටුව ඉන්නහුද කිනම් පුරුෂයෙකු ගැන ඔබ ශෝක කරන්නහුද අපි වල්ලලියෙකු මෙන් ඒ පුරුෂයා රාග බන්ධනයෙන් බැඳගෙන එන්නෙමු ඔහු ඔබ වසඟයට පැමිණෙන්නේයයි කීහු එකල්හි මාරයා අරහං සුගතෝ ලෝකේ න රාගේන සුවානයෝ මාර දෙය්‍ය අතික්ඛන්තෝ තස්මා සෝචා මහං බුසං ලෝකේහි මාරයාගේ වාසස්ථානය වූ ලෝකයේ ඉක්ම වූ අරහත් වූ සුගතයන් වහන්සේ රාගයෙන් ගෙන ඒම පහසු නොවෙයි එබැවින් මම තදින් ශෝක වෙමියයි කීය ඉක්බිති තණ්හා අරති රගා යන මාර දූහු තථාගතයන් වහන්සේ වෙත ගොස් අපි ඔබට උපස්ථාන කරමු යයි කීහ තථාගතයන් වහන්සේ ඒට අහුන්කා නුදුන් සේක ඉක්බිති මාර දූහු පසෙකට ගොස් පුරුෂයන්ගේ අදහස් අනේකාකාරය අපි එකිනෙකා කුමාරිකාවන් සිය බැගින් මවාගෙන ඔහු වෙත යමු යැයි සිතා එසේ ගොස් නැවතත් ශ්‍රමණය අපි ඔබට උපස්ථාන කරමු යැයි කීහ එයටද තථාගතයන් වහන්සේ සැලකිල්ලක් නොකළසේක ඉක්බිති නැවතවරක් දරුවන් නොලැබූ වයසේ ස්ත්‍රීන් සිය බැගින් මවාගෙනද එක් දරුවෙකු ලැබූ වයසින් පෙනෙන ස්ත්‍රීන් සිය බැගින් මවාගෙනද දෙවරක් වැදූ වයසින් පෙනෙන ස්ත්‍රීන් සිය බැගින් මවාගෙනද මධ්‍යම වයසේ ස්ත්‍රීන් සිය බැගින් මවාගෙනද මහලු ස්ත්‍රීන් සියය බැගින් මවාගෙනද
තථාගතයන් වහන්සේ වෙත ගොස් පෙරසේම යාඥා කළහ. තථාගතයන් වහන්සේ සැලකිල්ලක් නොදැක්වූහ. ඉක්බිති මාරදූහු එක් පසෙකට ගොස් මේ ශ්‍රමණයා රාගබන්ධනයෙන් බැඳගෙන එන්නට නුපුළුවන් යයි අප පියා කීයේ සැබෑවකි. රාගය ප්‍රහාණය කර නැති ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ මේ උපක්‍රමය කරන ලද්දේ නම් ඔහුගේ ලය හෝ පැලෙන්නේය. ඔහුට ලේ වමනය හෝ වන්නේය. ඔහු උමතු බවට හෝ පැමිණෙන්නේය. කැපූ ලපටි බටලීයක්සේ ඔහු වියලී යන්නේය යැයි ඔවුනොවුන් කතා කරගත්හ. ඉක්බිති ඔහු වෙන වෙනම තථාගතයන් වහන්සේගෙන් ප්‍රශ්න ඇසූහ. අත්තස්ස පත්තිං හදයස්ස සන්තිං චෙත්වාන සේනං පියසාත රූපං ඒකාහං ජාය සුකං මනුබෝධින් ජනේන තස්මා න කරෝමි සක්කින් යනාදීන් තථාගතයන් වහන්සේ පිළිතුරු දුන්සේක. ඉක්බිති මාර දූවරුන් මාරයා වෙත ගොස් තථාගතයන් වහන්සේ රාගයෙන් බැඳීමේ දුෂ්කරත්වය ඔහුට කීය. මේ මාර දූවරුන්ගේ ප්‍රවෘත්තිය මාර සංයුක්තය දක්වා ඇති හැටිය. තණ්හා අරති රගා යන වචන කෙලෙස්වලටද යෙදෙන වචන වීමත් මාර දුහිතෘන්ගේ ප්‍රවෘත්තිය ඇතැමුන්ට ක්ලේශයන් පිළිබඳ ප්‍රබන්ධයක් යැයි ගැනීමට කරුණක් වී තිබේ. එහෙත් එය එසේ නොවන බව තේරුම් ගැනීමට මාගන්දිය බ්‍රාහ්මණයා හට තථාගතයන් වහන්සේ වදාළ දිස්වාන තන්හං අරතිං රගංච නාහෝචි චන්දෝ අපි මේතු නස්මින් කිමවිදං මුත්තකරීස පුන්නං පාදාපි නං සංපුසිතුන් න ඉච්චේ යන ගාථාවත් හොඳ සාක්ෂියකි. මාහට තන්හා අරති රගා යන මාරදූවරුන් දැකද මෛතුනයට කැමැත්තක් නොවීය. මෙවැනි මලමුත්‍රයෙන් පිරුණු ශරීරයක් කුමකටද ඇය පයින් ස්පර්ශයෙන් කිරීමටවත් නොකැමැත්තෙමි යනු ඒ ගාථාවේ තේරුමයි. මාරදූවරුන් තථාගතයන් වහන්සේ වෙත නොපැමිණියා නම් මාගන්දිය බ්‍රාහ්මණයාට ඔවුන් දුටු බව වදාරන්නට කරුණක් නැත.